අයිවනේ අපි ආවද මන්දාව බලන්න මන්දාව බෞද්ධ විශ්ව ගම්මානේ මෙතනින් තමයි ඉස්සරහට ඇතුල් වෙන්නේ මේක තියෙන්නේ කුරුණෑගල මැල්සිරිපුර ඕගොල්ලන්ටත් එන්න පුළුවන් බලන්න මේක ඇතුලේ වෙන්නේ මොනවද කියලා අපි ඇතුළට ගිහිල්ලාම බලමු මන්දාව පිවිසුමින් ඇතුල් වුණාම ඕගොල්ලන්ට ඉස්සෙල්ලාම හම්බ වෙනවා මන්දාව චෛත්‍ය මෙතන මන්දාව චෛත්‍ය මෙතනින් ඇතුල් වෙන්න තියෙන්නේ මේ පිය ගැට පෙළ නැගලා අපි ආ මන්දාව චෛත්‍ය බලන්න මේ තියෙන මන්දාව මැණික් වෙහෙර මේක ඇතුලේ තියෙන ලස්සන චූටි චෛත්‍ය මේ බලන්න මේකේ පසුතලේ ආපාට පසුතලයක් තියෙනවා මන් වැටක් වගේ ඒක ඇතර පේන්නේ ඒ අතරම බුදු පිළිම වහන්සේලා වැඩමවා ඉඳින දැන් අපි මේ යන්නේ මන්දාව චෛත්‍ය ඇතුළට මේ ස්ථානය කියන්නේ මැණික් වෙහෙර මේ බලාගන්න ඉතා අලංකාර ලෙස උඩ සීමාවේ බුද්ධ ප්‍රතිමා යට සීමාවේ දේව ප්‍රතිමා තියෙනවා ඉතාමත් ලස්සන තැන යාළුවනේ මෙතනින් තමයි කේතුමති ප්‍රසාදය එහෙම නැත්තම් සුවඳ කුටියට ඇතුල් වෙන්නේ මේ ගහලා නම් තියෙනවා කෙලින්ම අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලා පියන් ඉස්සරහට ඉස්සරහට ගිහලා බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා මම ඇතුළට යන්නේ මම ඔයගොල්ලන්ට මෙතන ඉඳන් පෙන්නන්න කේතුමති ප්‍රසාදය නැත්තම් සුවඳ කුටිය මන්දාවේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තමයි මන්දාවේ සුවඳ කුටිය හරි ලස්සනට නිමවමක් කරලා තියෙනවා රජ කාලේ සිහිපත් වෙන විදිහට පෙරිය සුවඳ කුටිය දෙපස බෙහෙත් ගස් පැරණි ශාක සියලුම් දේවල් වගා කරලා තිනවා මේ දින අනිත් පැත්ත මෙන්න මේ නින්න වංශලා මේක සුද්ධ පවිත්‍ර කරන්න ශ්‍රීමති ප්‍රාසාදයෙන් අපි එළියට අහම ඉස්සරහම තියෙන්නේ මන්දා නවෝත්පාදන මධ්‍යස්ථානය අපි ඇතුළට ගිහිල්ලා බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා ආටම විශේෂෝදයක් තමයි නිල් කටරොළු. නිල් කටරොළු වලින් හදපු ජෑම් එකක්. මේ දින නිල් කටරොළු වලින් හදපු ජෑම් එකක්. ඕගොල්ලෝ තාම අනිවාර්යෙන් අරගන්න චෑන රසයි. සෑහෙන නිෂ්පාදන ගොඩක් තියෙනවා කරවිල, අලු කෙසෙල්, ඒ වගේම අඹරැල්ලා. දේශීය නිෂ්පාදන තියෙන එක බලමු මේ මොකද්ද කියලා අඹ චට්නි දැන් දහම දින බාස්මති කහබ දැන් මම නොදැකපු අය ඉන්නවනම් නොකාපු අය ඉන්නවනම් දැන් ආවොත් මේව අරගන්න පුළුවන් ජෛත්‍ය
සීතමාලියෙන් එළියට ආවම යාළුවනේ මහා සුභාවති දම් සභාව තියෙනවා මේ තියෙන්නේ මහා සුභාවති දම් සභාව පියන් සුභාවති දම් සභාව ඇතුළත මට පේන්නේ මේක ධර්ම දේශනා පවත්වන ස්ථානය වෙන්න ඕනි මන්දාවේ දැන් බලන්න නම් දෙයක් නැහැ මේක ඇත්තම ධර්ම දේශනාව පවත්වන වෙලාවකට ආවොත් මේ ධම් සභා මණ්ඩලයෙන් ධර්මය අහන්න ඔබට පුළුවන් වේවි
සුභාරති ධම්සභා මණ්ඩලයෙන් ඊට ගියා මේ දින මන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ ඇතුළට යන පාර මේ බලන්න හැමදෙනම මල් ඒ වගේම විලක් මේ අපූර්ව නිර්මාණය අපේ සමන්ත භද්‍ර අරහත්තන් වහන්සේගේ නිර්මාණය ඇත්තම සිත නිවෙන තැන තම සුන්දර විදිහට නිර්මාණය කරලා තියෙන මේ නිබ නිර්මාණය අවසානයක් නොදකින මානයක් පෙනෙන තැන අපි යන් අවත් ඉස්සරහට අවත් මොනවද තියෙන්නේ කියලා බලන්න ලස්සන උමන්දාවටම ආවෙනික නිර්මාණයක් පෙන්වන්න තමයි මම එන්නේ මේ තියෙන්නේ මන්දාවේ දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගුණන් වගේ පිටිපස්සෙන් පේනදි දහසක් බෞද්ධ ප්‍රතිමා වහන්සේලා මේක දැක ගන්නවා නම් මන්දාවේදී විතරයි දැක ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ මේ තියෙන මන්දාවේ බාස්මති වගාව සෑහෙන බිම් ප්‍රමාණයක මේ වගාව කරලා තිනු මන්දාවේ නිෂ්පාදිත බාස්මති හාල් අලුත් දේ රැකගෙන අපේ දේ අරගෙන මේ කරන්න කර්තව්‍ය ඉතාමත් අගේ කොට සලකන්න ඕනේ ඉතාමත් ලස්සනට මේ වගාව කරනවා මේ බලන්න කරලින් බර වෙලා තියෙන උගල ලං කරලා පෙන්වන්න මේ එක්කද එතර මේ වගේ ලංකාවම වගා කරන්න පුළුවන් නම් සෑහෙන වටිනව නේද වඩිරඟු වගාව මැද්දෙන් පෙන මන්දාව ගවලෙන්නට මං හිතන්නේ මේ තමයි මන්දාවේ පොහොර පැක් මෙතන තමයි මන්දාවේ පොහොර නිෂ්පාදනය කරන්නේ මෙදින මන්දාව ජීව වායු වේගකයක් හදලා තියෙන මන්දාව මේ නිෂ්පාදන ඇත්තනම කාබනික නිෂ්පාදන කියලා අර තියෙන ගොමලින්ද ඕගොල්ලන්ට හිතෙන්නේ ගොමලින්ද යන්න ඉස්සරහා තියෙනවා නේද ලින්ද මේ මං ඇඟිල්ල දික් කරන්නේ එහෙල ගොමලින්ද මේ හරක් ගෙන් ගන්න ගොම වලින් හදන්නේ මට පේන්නේ මේ සිස්ටම් එකක් හදලා තියෙ මොකක් හරි ඒ මේ ගමනේ අවසානයේ ලං වෙනවා ඉතින් එහා මන්දා විහෙර ඔයගොල්ලන් දැක ගන්න පුළුවන් පේන ඇති මග දෙපස අලංකාර ලෙස මල් වලින් පිරලා තියෙන ඒ වගේම නිදේශීය එළවලු මලා වර්ග කොමාරිකා තියෙනවා මේ හරි ඒ වගේම මේ අත පැත්ත බැලුවොත් මේ පැත්තේ තියෙන කුරුඳු කුරුඳු වගාවක් මල් සියලු දෙයන් ස්වයන් පෝෂිත ගම්මානයක් තමයි මේ මන්දාව. ඔයගලන්ට පේනවා ඇති ඉදිරියේ ලොකු පඩි පෙළක් තියෙනවා. එතනින් උඩ තමයි මන්දා විහෙර වහන්සේ තියෙන්නේ. අනුබම් පෙන්නනම් මෙතනින් පේන විදිය අර පොඩි නිල් පාට එයක් වගේ වහලක් පේනව නේද? ඉතින් යන්නේ අන්න එතන බලන්න. අපි පඩි පෙළෙන් නැගලා ගිහිල්ලා බලමු. එතන මොකද්ද තියෙන්නේ කියලා. පොඩ්ඩක් ඉතින් මහන්සි කන්දක් නැගගෙන ආවේ. තව දෙයක් කියන්න ඕනේ මේ පඩි පෙළ තියෙන්නේ බැසීම සඳහා පමණයි. නගින්න ඕනේ මෙන්න මේ පැත්තේ. මේ පාරෙන් තමයි නගින්න තියෙන්නේ.
මේ පැත්තෙන් බහින්න. දැන් ඔයගොල්ලන් හොඳට පේනවා ඇතිනේ. නිල් පාටින් පේන ඒ විහෙර වහන්සේ පැටසින්න විහෙරගේ පොඩි කඳු ගැටයක් තියෙනවා. ඒක නැගෙන ඒක නැගලා අපි උඩටම ගිහිල්ලා බලමු. උමන්දාවේ අවසාන නිමුම මොකද්ද කියලා. යාළුවනේ අපි ආ උමන්දාවේ සල්පිල එහෙම නැත්නම් උමන්දාවේ භෝජනාගාරයට. නිල් කටරොඩු බත්යක් කනවා නම් යන්න ඕනේ මෙන්න මෙතෙන්ට තමයි. මේකට ගියාම දැන් නම් රුපියල් 350ක් වෙනවා. 350 700 අතර ගානකට යන්නේ. එන්න මම ඔයගොල්ලන්ට ගිහිල්ලා බුෆේ එක පෙන්වන්නම්. මෙන්න මෙතෙන් තමයි මිල ගණන් ඔක්කොම දාලා තියෙන්නේ. කැමති එක මෙතෙන්ට ගිහිල්ලා ඕඩර් කරන්න ඕනේ. ඕඩර් කළාම අපිට කැම ගන්න පුළුවන්. කටුරු බත්යක් කන්න කියලා හදන්නේ මේ මන්දාරුම ස්පෙෂල් මිල් කටුරු කැම ගන්න වෙන ඇති. එන තාලා කියන්න කොහමද රසද? උමන්දාවේ හිම කිරම අපි අදුරට කියලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් තමයි අයිස්ක්‍රීම් දීම්. එහෙම ගිහිල්ලා ඉස්සරහට යම් බලන්න. ආ පොප්කෝන් තියෙනවා. මේ දින අයිස්ක්‍රීම් වර්ග ගොඩ. මෙන්න මේවා තමයි යාළුවනේ උමන්දාවේ හිරම කිරම ඇතුලේ තියෙන්නේ. ලවට පේන විදිහ තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. මෙතනින් උඩට තමයි යන්න ඕනේ. ඔන්න යාළුවනේ අපේ ගමනේ අවසානය වෙනට ඇවිල්ලා තිනවා අපි දැන්. මේ තින පිටිපස්සේ තියෙන චෛත්‍ය ඔයගොල්ලන්ට පේනවා. මේ චෛත්‍ය ඉදිරිපසට වෙන්න හදලා තිනවා ශ්‍රී විෂ්ණු ශාන්ති මණ්ඩපය. මේ තින ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට ගියාම කෘෂ්ණ බෝධිය තියෙනවා. මේ දින කෘෂ්ණ බෝධිය ඔයගොල්ලන්ට පේනවා ඇති. තාම ඉතින් පොඩි පැලයක් තමයි කෘෂ්ණ බෝධිය. ඒක කොළෙහෙම පත්‍රවලෙම විශේෂත්වයක් තියෙනවා. අපේ පොකුරේ ටිකක් වෙනස්. ඒ දින්නේ ක්‍රිෂ්ණ බෝධිය. එන අපේ ගමන අපි මෙතන නිමා කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉදිරියේදී හමු වෙමු. ස්තුතියි. Thank you.